නැයිද මේ 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 සයිටෙන් ප්‍රශ්නේ ඇති උනේ වෛද්‍ය සභාවේ මොරණ්ඩු කම නිසා. මේ සිද්ධිය ඇති වෙන්න මාස කීපයකට කලින් මම වෛද්‍ය සභාවට කිව්වා මේ සයිටෙන් ශිෂ්‍යයන්ට යම් කිසි විභාගයකට ඉදිරිපත් වෙලා විභාගයෙන් සමත් වුණොත් එයාට පිළිගැනීමක් දෙන්න කියලා. නමුත් එයා ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ එයා උසාවි ගියා. උසාවි ගියාම අද උසාවි තීන්දුව 100%ක් සයිටෙන් එකට පක්ෂව තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක උසාවි තීන්දුවක් මේක ක්‍රියාත්මක නොකරත් උසාවියට අපහාස කිරීමක් වෙනවා. ඉතින් ඒක සියලු දෙනාම දැනගන්න ඕන. උසාවි තීන්දුවක් දුන්නාම අපි ඒක පිළිගන්නේ නැහැ කියන්නේ මේ අවනීතියද බලාපොරොත්තු වෙන්නේ. උසාවි තීන්දුවක් දීලා තියෙනවා ගරු අධිකරණය. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒක උසාවි තීන්දුව පිළිගන්න බෑ කියන ඇයිද උසාවියට යන්නේ නෙවෙයි. උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ඊයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යර ඇතුළු පිරිසක් උතුරුනගරේ ඒකාබද්ධ කරන්න කියලා විශාල විරෝධතා පෙළපලියක් ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමා? අපි ඒක ගැන සතුටු වෙන්න එපා. ඒකෙන් අපේ රටේ තියෙන නිදහස ඔප්පු වෙනවනේ. අද අපේ රටේ කොච්චර නිදහසක් තියෙනවද? ඒ කාලේ උතුරු කරේ ඉන්න ඇයට කොළඹට වෙලා පෙළපාලියක් යන්න පුළුවන් තත්ත්වයක් ඒ කාලේ තිබ්බද? මේක රටේ නිදහස. මේක අපි අගය කරන්න ඕන. දැන් අපිට ඕන යාපනයට ගිහිල්ලා අපිට පුළුවන් යාපනයේ පෙළපාලියක් ගන්න. ඒකට විරුද්ධව. මේක රටේ නිදහස. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. අවුරුදු 20ක් වහලුන් වගේ ඉඳලා නිදහස කියන එක තේරෙන්නේ නැහැ. ඒකනේ අපේ සමහර අය වෙලා තියෙන අවුරුදු 20ක් වහලු හැටි හිටියා. අවුරුදු 20ක් වහලු හැටි හිටියා නිදහස කියන එක මුත්තු විදිහට දන්නේ නැහැ. ඒ අය පෙළපාලි ගියා නම් ඒක වැරද්දක් නෑ. ඒ අය විතරද පෙළපාලි වෙන අය පෙළපාලි යන්නේ නැද්ද? අයියෝ ඒක විතරක් අහන්නේ. අද හැම එකටම පෙළපාලි යන්නේ. දැන් මේ මොකද්ද මේ කවුද මේ වීරවංශ එළියට ගන්නත් කියලා පෙළපාලියක් යන්නේ. දැන් හැම එකටම උද්ඝෝෂණ. නඩු තීන්දුවක් දුන්නොත් උද්ඝෝෂණ. ආණ්ඩුව යම් කිසි ක්‍රියාමාර්ගයක් අත්තොත් උද්ඝෝෂණ. ඉතින් මේක අවුරුදු 20ක් වහල්ු හැටියට ඉඳලා නිදහස ලැබුණාම මේක ටික කාලයක් මේක බුද්ධි විදී. මේකට කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් උතුරුනගර වෙන්කරන සමත් අධිකරණ තීන්දුවක් දීලා තියදී මේකට අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. ඒවට කලබල වෙන්න ඕනේ. කලබල වෙන්න ඕනේ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදලා සේලු දිරාගේම කැමැත්ත අඩුව අපි ව්‍යවස්ථාවක් හදනවා.